සුපින්වත් ඔබ සැමට ඔබේ ජීවිතයේ යථාර්ථවාදීව දකින්නට ඔබට අවශ්‍ය කරන ලෝතුරු ශ්‍රී සත්‍යර්මය නිරතුරුවම ඔබ වෙත සම්නිවේදනය කරන මේ පැයට නියමිත දායකත්ව සතරම් දේශනයයි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. මේ උතුම් වූ සතරම් දේශනේ පවත්වන්නට සිදු කළා වූ ගෞරවනීය ආරාධනය මෙච්චිතින් පිළිගෙන අප සෑමදෙනා කෙරෙහි මෙච්චිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ තන්ත්‍රමලේ හිඹුල්වැව ශ්‍රී ධර්මවර්ධනාරාම පුරාණ විහාරවාසී පූජනීය බෙරකැලි සත්තාලංකාර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාතුනාතනන්වා ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාතු සාතු සාතු. සදහැ සිතින් තැම්පත්ව සදහම් මසන්නට සූදානම් වෙමින් උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාතුනාතනන්වා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාතු සාතු සාතු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමපත්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදිත. ආමපත්තේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා.
ධම්මස්සවන කාලු අයං භදංතා සතු 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 නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සතු 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 අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඊතං මංගල මුත්තමන්ති සනරාමර ලෝකස්වාමී තතහාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ නික්ලේසී වීතරාගී අසීමිත සම්බුදු ගුණයට සද්ධර්ම රත්නය අනන්ත අසීමිත ගුණයට මහා සංඝ රත්නය අනන්ත අසීමිත ගුණයට නමස්කාර වෙත්වායි සාදු කියමු. බෞද්ධයා මාධ්‍යාලයේ අධ්‍යක්ෂකවර පින්වත් අවසරයි බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ සදා වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි. උන්වහන්සේලාගේ ආශිර්වාදේ අනුශාසනා මැද බෞද්ධ රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වත් පිරිස මේ පින්කම මෙලෙස සංවිධානය කිරීම මත මේ දායක පින්වත් පිරිස දායකත්වයේ දැරීම මත අප විසින් ධර්මදේශනාව ලෞතුරු භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මයේ තුලින් මේ ධර්මදේශනාව පැවැත්වීම තුල සලසගන්න පුණ්‍ය කුසල බල ඔබ අපි හැම දිනාම ධර්මයේ ශ්‍රවණී කිරීමෙන් දේශනා කිරීමෙන් ඇසීමෙන් සලස ගන්න පුණ්‍ය කුසල බල ධර්මයේ වටහාගෙන තේරුම් අරගෙන මාර්ගඵල නිවන් පිණිස වෙත්වායි අදිෂ්ඨානයෙන් සාදු කියමු. වාසනාවන්ත ඥාතිවර පින්තුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නට මේ පින්වත් පිරිස දායකත්වයන් දරන්නට යෙදෙන්නේ ලෝකයටම ධර්මය අහන්නට, ඒ වගේම මේ ධර්මදේශනා පින්කම දකින්නට අවස්ථාව සැලසෙන විදිහටයි. විශේෂයෙන් අද ධර්මදේශනාවට දායකත්වයේ දරන්නේ විදේශගතව ඉන්න පින්වත් පිරිසක්, තමන්ගේ ලංකාවේ වාසය කරන ඥාති පිරිසත් එක්ක එකතු වෙලා. එතකොට ඒ ඇත්තොත් මේ පින්කම දිහා බලාගෙන විදේශයේ ඉඳලත් සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි පින් ඇති ඥාතිවරුනි, අපි නොදන්න සුවිශාල පිරිසක්, විශාල පිරිසක් මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නවා, පින්කම දිහා බලාගෙන ඉන්නවා. ලෝතරා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න බුද්ධ ප්‍රතිමාවුන් වහන්සේට මල් පහන් පූජාකට වන්දනා කරන අයුරු, ඒ වගේම ස්වාමීන් වහන්සේට දැහැත් පිළිගන්නල ධර්ම දේශනාවට ආරාධනා කරන හැටි, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන හැටි, පන්සිල් සමාදන් වෙලා මේ පින්වත් පිරිස මේ ධර්මය අහගෙන සාවධානව ඉන්න හැටි, ඒ වගේම මේ පින්කම අවසානයේ සිද්ධ වෙන ධර්ම දේශනාවක් අවසානයේ සිද්ධ වෙන ඉතිරි වතාවත් පින් කටයුතු කුසල කර්ම, ඒ දිහා බලාගෙන මේ පින්කමට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ අය පින්කමේ ඉන්නවා වගේම මේ පින්කමට එකතු වෙලා පින්කමත් එක්කම ඉඳලා බනහල සාදුනාද දීලා පින් අනුමෝදන් කරනවා, සතුටින් මේ ධර්මයේ දරා ගන්නවා වගේ හැඟීම ඒ අයට ඇති වෙන විදිහට මේ රූපවාහිනී මාධ්‍යයෙන් සිද්ධ වෙන ධර්මදේශනා පින්කම තුල අපිට හිතා ගන්නට බැරි විදිහේ අති සුවිශාල ලාභයක් සම්පත්තියක් අපේ නිවන් ගමනට සැලසෙනවා. ඒ නිසාම සතුටටපත් වෙන්න ඕන ලෝකයට බණහඬ
අපි ධර්ම දානමය පින්කමක් සිද්ධ කළා සිද්ධ කරනවා කියලා සතුටින් දරා ගන්න වටිනවා. පින් ඇති ඥාතිවරුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරම ගම්භීර වූ මේ උතුම් සද්ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ දේශනා කරන ගාථා පාඨයක් නැත්නම් ඒ සූත්‍රයේහි කොටසක් තමයි අපි එකතු කරගන්නට යෙදුනේ අද මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්න. පෙනතනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි නිතර අහන සූත්‍රයක් තමයි මංගල සූත්‍රය. හේතුව අපි පිරිත් සජ්ජායනාවක් අහනකොට, රාත්‍රී පිරිත් සජ්ජායනාවක්, තුන් සූත්‍රය අහනකොට, මහ පිරිත් දේශනාවක් අහනකොට මංගල සූත්‍රය අපිට අහන්නම ලැබෙනවා. එසේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා සේවනාංච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. අසේවනාංච බාලානං, බාලයන් ඇසුරු නොකිරීම. පණ්ඩිතානංච සේවනා, පණ්ඩිතයන් ඇසුරු කිරීම. ඒ වගේම පූජාච පූජනීයාන, පිදිය යුත්තන් පිදීම. මේ කියන කාරණා මංගල කාරණා කියලා. පින්ඇති ඥාතිවරුනි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වෙන්නේ සාමාන්‍යයෙන් මේ ලෝකෙ පහළ වෙලා ඉන්න විද්වතුන්, උගතුන්, බුද්ධිමතුන්, දාර්ශනිකයන් දැනි ඒ පිරිස විසින් මේ ලෝකයට කියලා දෙන, හඳුන්වලා දෙන හොඳ නරක දෙක. මොකද බුද්ධ ශාසනයක් තුල මේ බුදුමගට පිළිපන් පිරිස අතර විතරක් නෙවෙයි, ආදරය, සෙනෙහස, කරුණාව, දයාව, මෛත්‍රිය ආදී ගුණ සම්පත් මේ ලෝකේ මේ දහම වටහ නොගත්තට, මේ දහම තේරුම් නොගියට, බෞද්ධයයි සම්මත පවුලක ඉපදුනේ නැති වුණාට, මේ ධර්මයේ වටහා ගන්න මාර්ගය යොමු වුණේ නැති වුණාට මේ ලෝකේ යහපත් මිනිස්සු ඉන්නවා. මේ ලෝකේ තමන්ගේ දරුවන්ට පණ වගේ ආදරය කරන එක ස්වභාවයක්. මේ ලෝකේ සත්තු ආගමක් ධර්මයක් නැහැ. නමුත් තිරිසන් සත්තු තමන්ගේ දරුවන්ගේ ජීවිතේට පණටත් වඩා ආදරෙයි. ඒ බව මේ පින්නතුල්ලා මේ ලෝකේ සත්තුන්ගේ ජීවිත රටාවල්, ඒ සත්තුන් තමන්ගේ දරුවොත් එක්ක කාලය ගත කරනකොට සිද්ධ වෙන විපත් කරදර වලදී, ඒ සත්තු විශේෂයෙන් මව් පැටවුන්ගේ මව් විසින් තමන්ගේ දරුව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන හැටි, බොහෝසේ මේ අය මේ සත්ව ලෝකෙ සිද්ධි නරඹනකොට දැකලා තියෙනවා, දැකලා ඇති. එම මේ ලෝකෙ ප්‍රසිද්ධ දේවල්. ඒ නිසා අපිට හොඳට ගලප ගන්න පුළුවන් එක කාරණාවක් තිනුම් පැහැදිලිව. ඒ තමයි පින්නතුනි, මේ ලෝකේ අපි විතරක් නෙවෙයි හොඳ. මේ ලෝකේ බෞද්ධයෝ විතරයි හොඳ. බෞද්ධකමට ආපු විතරයි අපිය විතරයි සත්පුරුෂ. අපි විතරයි අම්මා තාත්තට සලකන්න දන්නේ. අපි විතරයි අම්මා තාත්තගේ ගුණ දන්නේ. අපි විතරයි පණ්ඩිතය හඳුනන්නේ. අපි විතරයි බාලයන්ව හඳුනගෙන බැහැර කරන්නේ. අපි තම අපිට තම හොඳම දර්ශනීය දහම තියෙන්නේ කියලා මානයකටපත් වීම අතිශයින්ම වැරදි. පින්ඇති ඥාතිවරුනි, අපි මෙතනටපත් උනේ ඒ ඒ තැන්වල ඉඳලයි. අපි නිර්යාදී, තිරිසන්නාදී, ප්‍රේතාදී විවිධ ආත්ම භාවල පාප අකුසල ධර්මවල විපාක විඳින තැන්වල ඉපදෙමින් මැරෙමින් තමයි සංසාරේ මේ ගමන ආවේ. අපිත් පින්නතනි මේ තැන්වලටපත් උනේ යහපත් ධර්මයේ හඳුනගත්තේ, බුද්ධ ශාසනයක් හඳුනගත්තේ, බුද්ධ ශාසනයක් මුණගැහුනේ, මේ බුදු කරුණාව අපට ලැබුණේ අපිත් ඒ වගේම සංසාරේ අනන්ත කල්ප ගානක් එවැනි දුර්වල තැන්වල ඉඳලම තමයි.
අපි පින්නතුනි මේ සංසාර ගමන ඉපදෙච්ච හැම වාරයක්ම මේ හෙළ පරම්පරාවෙම විතරක් නෙවෙයි. අපි ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි. අපි මුළු සංසාරෙම හෙළයෝ විතරක් නෙවෙයි. අපි මේ මුළු සංසාරේ විවිධ රටවල විවිධ තැන්වල විවිධ සත්වයෝ වෙලා විවිධ ප්‍රාණීන් වෙලා විවිධාකාර භූත කොට්ටාස, ප්‍රේත කොට්ටාස, යක්ෂ කොට්ටාස, දිව්‍ය බ්‍රහ්මාදී තැන් තැන්වල ඉපදිලා තමයි මේ විදිහට මේ මනුස්ස ලෝකයේ අද ලංකාව හෙළය කියන රට ජාතිය මූලික කරගත්ත පරපුරක බෞද්ධ පිරිසක් වෙලා ධර්මය අහන, ධර්මය දානය කරවන, ඊළඟට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සෙව්වනක් පිරිසට එකතු වෙච්ච මේ පරිසරයට ස්වභාවයට අද ඇවිත් තියෙන්නේ මීට කලින් අනන්ත සංසාරේ ඔවැනි දුක් විපාක විඳපු අය පසු කරගෙන ඇවිල්ලා. ඒ නිසා ඥාතිවරු පිනතුනි අපිට පැහැදිලි මේ ලෝක සත්තු තමන්ගේ දරුවන්ට පණ වගේ ආදරය කරනවා. බුදුහාමුදුරු අපට කරණීය මත්ත කුසලේන කියන සූත්‍රය තුල, කරණීය සූත්‍රයේ තුල පින්නතුනි, කරණීය මෙත්ත සූත්‍රයේ තුලින් පැහැදිලි කරනකොට බුදුහාමුදුරු නිර්වාණයට කටයුතු කරන පුද්ගලයෙකු, නිවන පිණිස කටයුතු කරන පුද්ගලයෙකු, මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණ. මෛත්‍රිය වඩන හැටි, මේ මෙත් සිතුවිල්ල, මෙත් චින්තාව, මෛත්‍රී චින්තාව පතුරන්නේ මේ ලෝකෙට කොහොමද, කොයි විදිහටද පතුරන්න ඕන කියලා දේශනා කරනවා. එතනදී පැහැදිලි කරන්නේ කොහොමද, අම්මා කෙනෙක් තමන්ගේ කුසින් බදාපු එකම දරුවට දසමාසයක්, නවමාසයක්, අටමාසයක් වගේම මේ දසමාසයකට ආසන්න මාස ගණනාවක් කුසේ දරාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි කරපු එකම දරුවා තමන්ගේ පණ ඇතිතෙක්, තමන්ට ප්‍රාණය තියෙන කල, පණ ඇතිතාක් කල් තමන්ගේ පණ වගේ ප්‍රාණය වගේ ආදරයෙන් රකින්නේ, ආදරයෙන් පෝෂණය කරන්නේ කොයි විදිහටද? ආදරය කරන්නේ කරුණාව, දයාව, මෛත්‍රිය පාන්නේ කොයි විදිහටද? ආන්නේ ඒ විදිහට සියලු ප්‍රාණීන්ට, සියලු සත්වයන්ට ආන්ගේ දයාවනුකම්පාව, ස්නේහය දක්වන්න ඕනා කියන බව බුදුහාමුදුරුව පෙන්නනවා. අපි මෙත් වඩන්න ඕන, මෛත්‍රිය දක්වන්න ඕන, එහෙමයි. නමුත් එතනින් කියන්නේ නැහැ තමන්ගේ එකම දරුවට ප්‍රාණේ ඇතිතුරු ඒ පණ වගේ ආදරය කරනවා වගේ ආදරය කරන්න කියලා. අම්මා කෙනෙක් මේ ලෝකේ ආදරය කරන්නේ අම්මා කෙනෙක් විදිහට තමන්ගේ දරුවන්ට විතරයි. ඒක තමයි ඇත්ත කතාව. අපිට එහෙම අම්මා කෙනෙකුට බලපෑම් කරන්න බෑ මේ ලෝකේ අනිත් දරුවන්ටත් ඒ වගේම ආදරය කරන්න කියලා. අම්මා කෙනෙක්ගේ පපුතුරුලේ, හද సంతානේ, චිත්ත సంతානේ ස්නේහය, ආදරය පහළ වෙන්නේ තමන්ගේ දරුවා කෙරෙහි, වෙනතුනේ තමන්ගේ කුසින් වදන නිසා. හැබැයි යම් අම්මා කෙනෙකුට තමන්ගේ කුසින් නොවැදුවත්, තමන්ගේ කුසින් නොවැදූ දරුවෙකුට දෙතනේ කිරියෙනවා නම්, තමන්ගේ දරුවාට වගේම ස්නේහයක් ආදරයක් ඇති වෙනවා නම්, ඒ අම්මා හරි විශේෂ අම්මා කෙනෙක්. ඒ අම්මා සුවිශේෂී අම්මා කෙනෙක්. මොකද කාන්තාවක් පිනතුණි මේ ලෝකේ දහම තුල, බුද්ධ දේශනාව තුලම ස්ත්‍රී වර්ගයේ ස්වභාවය, ස්ත්‍රියගේ ස්වභාවය පෙන්වන්නේ කෙලෙස් වලින් වැඩිම ස්වභාවයක් ඇති කෙනෙක් හැටියට. ස්ත්‍රී ස්වභාවයේ කෙලෙස් වැඩි හරි හැටියට. ඒ කෙලෙස් ගතිය වැඩි අය අතර තමයි මේ අම්මා කියන කෙනා පහළ වෙන්නේ. එතකොට මේ ලෝකේ අම්මා කෙනෙකුට දරා ගන්න පුළුවන් දරා ගැනීම සාමාන්‍යයෙන් මේ ලෝකේ මිනිසෙක් මරණයට පත් වෙනවා වේදනා ඒකක ඩෙල් කියන ඒකක ප්‍රමාණයේදී
හතලිස් පහක ප්‍රමාණයක් බෙල් හතලිස් පහක ප්‍රමාණයකදී මනුස්සයෙක් මැරෙනවා. පෙන්ඇති ඥාතිවරුණි, අම්මා තමන්ගේ දරුව මේ ලෝකෙට බිහි කරද්දී දෙල් පනස් හතක වේදනාවක් උහුල දරාගන්නවා, නොමැරී ඉන්නවා. එසේ දරාගන්නේ පින්නතුණී තණ්හාව නිසා නෙවෙයි, ආශාව නිසා නෙවෙයි, දරුවා කෙරෙහි ඇති අප්‍රමාණ ස්නේහය නිසා. අප්‍රමාණ ස්නේහය නිසා ඒ හැඟීම තුල තමයි ශරීරයේ දෙතනට කිරියෙරෙන්නේ. මේ ලෝකේ නිර්මාණයක් යම් කෙනෙක් කරනවද කළාද, තවම කිසිවෙකුට මේ තාක්ෂණයට අතපොවන්න බැරුව ගියා. මේ අම්මා කෙනෙක්ගේ දෙතනට කිරියෙරෙන ස්නේහයට අනුව කිරියෙරෙන ස්වභාවයට මේ ලෝකේ උපකරණ හදන්න බැහැ පින්නතුනි. එසේ මේ අම්මා මේ අප්‍රමාණ ස්නේහය ඇති කරනවා නම් ලෝකේ තවත් කෙනෙකුට ඒක මහා පුදුමාකාර ශක්තිය, අප්‍රමාණයේ ස්වභාවය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ විදිහට මෙත් වඩන්න. අම්මා කෙනෙක් දරුවෙක්ට මේ ලෝකේ පණ වගේ ආදරය කරන්නේ, දරුවා කෙරෙහි ආදරෙන් ස්නේහයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යම් ලෙසක වැඩ කරනවද, ඒ විදිහට මේ ලෝකේ භික්ඛු භික්ඛුනි උපාසක උපාසිකා සිව්වනම් පිරිසම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල යම් කෙනෙක් සෝවාන් ආදී මාර්ගය තුල වීරිය වඩනවද, ඒ හැම කෙනෙක්ම මෙන්න මේ විදිහට මෛත්‍රිය වඩන්ද. දැන් එතකොට මේ අම්මාගේ ස්නේහය, අම්මාගේ ආදරය බෞද්ධ නෙවෙයි. අම්මාගේ ආදරය, අම්මාගේ ස්නේහය ලෝක ස්වභාවයක්, ලෝකේ සත්ව ස්වභාවයක්. ඒ ලෝකේ සත්වයන්ගේ ස්වභාවය අපි කතාවට කියනවා උණහපුළු වගේ අම්මට ඒ දරු පැටියව, ඒ පැටියව ලෝකයක් වටිනවා. ඒ මොන දෙයටත් වඩා තමන්ගේ පැටියව වටිනවා කියලා. පින්ඇති ඥාතිවරුනි, ඒ වගේ මේ ලෝකේ සත්තු අතර තමන්ගේ ප්‍රාණය දෙවෙනි කොට දරුවන්ව රකින්න සත්ව ලෝකයක් අපිට තියෙනවා දකින්න. අන්න ඒ විදිහේ හැඟීම් මේ ලෝකේ සත්තුන්ටත් තියෙනවා. තමන්ගේ දරුවෝ ඉන්නවා, ඒ දරුවෝ සත්ව ලෝකේ. සත්ව ලෝකේ පින්නතුනේ තමන්ගේ අම්මව රකින සත්තු ඉන්නවා. පැටව් ලොකු මහත් වෙලා නැත්තම් පුංචි කාලේදී පවා අම්මව බදාගෙන නඩනවා. මහමග අම්මා මැරිලා වාහනයකට යට වෙලා මිය ගිහින් යම් විපතක් වෙලා අම්මා මැරිලා අර පැටව අම්මව අල්ලගෙන අම්මව තුරුළු කරගෙන අම්මව අතගගා හඬා වැළපෙනවා. මේ තිරසං සත්තු මේ ලෝකේ ඥාතිවර පින්නතුනි මෙන්න මේ විදිහට මහා පුදුමයි මේ ලෝකේ ආදරය ස්නේහය දරුවන් දෙමෝපියන් අතර. ඒක සත්තු තුලක් තියෙනවා. අපි තිරසං සතා තිරසනා කියලා කියන්නේ මේ ලෝකේ පින්නතුනි පාපී බවක් එක්ක. තිරසං කියන්නේ පාප කියන සංකල්පය එකතු කරලා තිරිසං ආත්ම භාවයක් ලැබෙන්නේ පව් කළාම. අපි දන්නවා පංචශීලාදී සිල් කඩ කළාම, දුස්සීල පව්කම් කරාම, නිරයාදී තිරිසං ප්‍රේතාදී ලෝකවල උප්පත්ති ලැබෙනවා. ඒ පාප විපාක විඳින්න වෙනවා. එතකොට මේ තිරිසං භවය කියලා කියන්නේ පවක් කළාම උපදින භවයක්. පවක් කළාම උපදින භවයක් වුණාට ඒ පාපී විපාක විඳින්මින් තිරිසන් භවයක උපදලා ඉපදිලා පින්නතුනි කාලගත කළාට බලන්න දරුවෝ දෙමෝපියෝ අතර තියෙන මහ පුදුමාකාර ස්නේහය ආදරය කොච්චරක්ද කියලා. සමහර වෙලාවට අපි දකිනවා මනුෂ්‍ය ලෝකේ බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ ලෝකේ දුර්ලභම කාරණා පහක් පෙන්නනවා. ඒ මනුෂ්‍යාත්ම භාවයේ සම්මා සම්බුද්ධත්වය, සද්ධර්ම ශ්‍රවණය, පැවිදි බව, ක්ෂණ සම්පත්තිය. මේ තුල ඥාතිවර පින්නතුනි මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි කියලා බුදුහාමුදුරුව දේශනා කරන්නේ. වටින එක කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං.
පින්නතුනි මේ මනුෂ්‍ය ආත්ම භාවයේ ලැබෙනවා කියන එක අතිශයින්ම දුර්ලභ කාරණාවක්. ඒ වගේම බොහොම අමාරුයි. බොහොම දුක්ඛිත ජීවිතයක් මේ මනුෂ්‍ය භවයේ ගෙවන්න ලේසි නෑ. එතකොට මේ මනුෂ්‍ය භවයේ මේ තරම් තිරිසං ආත්ම භාවලින් මිදිලා මහා පුණ්‍යවන්තව ලැබෙන මනුෂ්‍ය ආත්ම භාවයේ ලැබිලා යම් පුද්ගලයෙක් පින්නතුනි අර කියන විදිහට බාලයෙකු වගේ හැසිරෙනවා නම්, බාලයෙකු වගේ ජීවත් වෙනවා නම්, බාලයෙකු වගේ කටයුතු කරනවා නම්, බාල වැඩ කරනවා නම්, ඒ අය මනුස්ස වෙසින් හිටියට ඒ අය තුළ ක්‍රියාත්මක වෙන්නේ තිරිසන් ගති. ඒ අය මනුස්ස ශරීරයක් දරාගෙන හිටියට ඒ අය තුළ මනස තුළ ක්‍රියාත්මක වෙන්නේ තිරිසන් ගති. ඒවා හැබැයි මේ ලෝකේ ඥාතිවර පින්නතුන්ට දකින්න ලැබිලා තියෙනවා, අත්විඳින්න ලැබිලා ඇති සමහර විට. අපි කියනවා කතාවට මේ මිනිස්සයා මිනිස්සෙක් වගේ හිටියේ මිනිස් ලෝකේ ඉපදුනාට ඉන්නේ ප්‍රේතෙක් වගේ කියලා. අපි දකිනවා ප්‍රේත කියන කොට්ටාස මිනිස්යන්ගේ මනසට හිබිකම් කළාම ඒ ප්‍රේත ස්වභාවයේදී නාන්නේ නැහැ. ඇඳුම් පැළඳුම් පිරිසුදු කරන්නේ නැහැ. කොණ්ඩය පීරන්නේ නාන්නේ පිරිසුදු කරන්නේ නැහැ. කෑම බීම කන්නේ කුණු වෙච්ච පිලුණු වෙච්ච දේවල්. මූණ විකෘති ස්වභාවයක් ගන්නවා. ඊටාම දරුණු දුර්ගන්ධයක් හමනවා. ඉන්නේ බිම. එහෙම නැත්නම් අමුතු විදිහට හැසිරෙන්නේ. පින් ඇති ඥාතිවරුනි, ඒ වගේ මිනිස්සුන්ගේ තුලින් ගති ලක්ෂණ මතුවෙනකොට ඉන්න තැන හරිම අපිරිසිදුයි. කාමරයක් පිරිසුදු කරගන්නේ නැහැ. තමන් නිදන ඇඳ පිරිසුදු කරන්නේ, ඇඳ පිළිවෙලකට හදන්නේ, කොට්ට උරයක් ඇඳ ඇතිරිල්ලක් සෝදන්නේ නැහැ. මාස ගණනාව දුඹුරු දුර්වර්ණ කළු වෙනකන් ඒ හිස තිය තියා නිදිනවා. හරිම දුර්ගන්ධයක් හමනවා තමන් ඉන්න කුටියෙන් කාමරේ. භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා, ගිහියෙක් භික්ෂුවක් භික්ෂුණියක් වගේම උපාසක උපාසිකා යන මේ සිව්වනක් පිරිස කෙනෙක්ට මේක තේනවනම් ඒ නාමයේ විතරයි ලැබිලා තියෙන්නේ, ගතිය නැහැ. එහෙනම් ගිහි පැවිදි කවුරු වුණත් අපිරිසිදුව වාසය කරනවා නම්, අපිරිසිදුව සිවුරු පෙරවනවා නම්, අපිරිසිදුව භාජන පාවිච්චි කරනවා නම්, අපිරිසිදුව තමන් ඉන්න තැන පවත්ව ගන්නවා නම්, අපි කියනවා ප්‍රේතයෝ වගේ, ප්‍රේතෙක් වගේ කාඹරේ දූවිලි කුණු පිරিলা හමු වෙන දේවල් ගොඩ ගගහ එක ගොඩේ හිර කර කර හංග හරිම අපිලිවෙලට පවත්ව ගන්නවා. ඒ പ്രേත ස්වභාවයන් හොඳින්ම සමහර තුලින් මතුවෙනකොට අපි කියනවා සාමාන්‍ය ලෝකයේ പ്രേතෙක් වගේ කියලා. කන්නේත් එහෙමයි. පෙන්ගති මගේ ඥාතිවරුනි, මෙන්න මේ ගති මිනිස්සු තුලින් තේනකොට අපි ඇයට මේ විදිහේ බාලයෝ කියලා හඳුන්වන්නේ කිසි වරදක් නෑ කියලා ලෝකයට මොප්පු වෙනවා. බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ බාලයෝ කියලා කාටද පෙන්වතන? බුදුහාමුදුරුම මේ පෙන්වන්නේ මේ විදිහට මනස දියුණු නොකරන, හිත දියුණු නොකරන, කුසලයේහි හිත පිහිටවන්නේ නැති, පිනෙහි හිත පිහිටවන්නේ නැති, සීලෙහි ගුණෙහි ධර්මෙහි සමාධියක හිත පිහිටවන්නේ නැති එවැනි පාප අකුසලාදී සිද්ධ කරන තිරිසන් ආදී නිරයාදී ප්‍රේතාදී දුක්ඛිත පාපී ආත්ම භාවවලට පත්වෙන දුර්වලකම් වලට. පින්ඇති ඥාතිවරුනි, මේ මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලැබීම විතරක් මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලැබීම නෙවෙයි මේ මහා පුණ්‍යවන්තයි කියලා මේ පණ්ඩිතයි කියලා පෙන්වන්නේ. පණ්ඩිත කියන ස්වභාවයෙන් පෙන්වන්නේ තිරිසං සතෙක් තුල වුණත්. තිරිසං සතෙක් තුල වුණත් තමන්ව මේ ලෝකෙට බිහි කරපු අම්මට පණ වගේ ආදරේ කරනවා නම්, තමන්ව මේ ලෝකෙට බිහි කරන්න උපකාර කළ තාත්තට පණ වගේ ආදරේ කරනවා නම්, හැබැයි මේ ආදරේ කියන්නේ එකිනෙකාට විනාශයක් වීම නෙවෙයි. ඒ කියන්නේ විනාශය කියන්නේ කෙනෙක් වෙනුවෙන් ජීවිත පූජාව කරන එකට නෙමෙයි මේ කියන්නේ. එහෙම වුණොත් නිග්‍රෝධ මුව නායකතුමා ගැබිනි මුවැත්තියව බේරගන්න තමන්ගේ හිස
දංගෙඩියට ගිහින් තියෙන දංගෙඩියෙන් තියා ගන්නවා ගිහින්. ඇය වෙනුවෙන් වෙන කෙනෙකුට මැරෙන්න යන්න කියන්න බෑ. ඒ නිසා නිග්‍රෝධ මුව නායකතුමා ගිහිලා බෝධිසත්වයන් වහන්සේ අපි දංගෙඩියට හිස තියන් මේ ජීවිතය පරිත්‍යාග කරනවා අර ගැබිනියක් මාතාවක් වෙනුවෙන්. එහෙනම් ඉතින් අම්මා වෙනුවෙන් දරුවන්ට, දරුව වෙනුවෙන් අම්මට, තාත්තා වෙනුවෙන් දරුවන්ට, දරුව වෙනුවෙන් තාත්තට ජීවිතේ දෙන්න බැරි කමක් නැහැ. ඒක හරි උත්තරීතර පරිත්‍යාගයක්. හැබැයි ඒක අනර්ථකාරීව නොකළ යුත්තක්. ඒක අනර්ථකාරීව හිස් බවකින්, අඥාන බවකින් නොකළ යුත්තක්. නමුත් මේ මතු කරන්නේ කුමක්ද? තිරිසං ආත්ම භාවලත් උප්පත්තිය ලැබුවට ඒ සත්තු දුක් විඳින තැන්වල හැබැයි මේ උත්තරීතර ගති තියෙනවා. එනම් බෝධිසත්වයන් වහන්සේ තිරිසන් ආදී සත්වාත්ම භාවල ඉපදුනා. ඒ පාප කර්ම වලට අනුව විපාක විඳිමින් හැබැයි බෝසත් ගුණ නැති වුණේ නැහැ. කුමන ආකාරයක තිරිසන් භවයක ඉපදුනත් බෝසත් ගුණ වල අඩුවක් වුණේ නැහැ. එනිසා පින්නතුනි අපි දකිනවා මේ ලෝකේ බෞද්ධ නොවුණාට බෞද්ධ සංකල්පයේ තියෙන සත්වයෝ, බෞද්ධ සංකල්පයේ තියෙන උත්තරීතරත්වය, පුණ්‍යවන්තකම, යහපත්කම තියෙන්නේ, කරුණාව, දයාව, මෛත්‍රිය තියෙන්නේ. එහෙනම් අම්මා කෙනෙක් දරුවෙකුට පණ වගේ ආදරය කරන්නේ, කරුණාව මෛත්‍රිය දක්වන්නේ යම්සේද, මේ නිර්වාණ ගමන යන කෙනෙකුත් මේ මුළු තුන් ලෝකයටම ඒ විදිහට මෛත්‍රිය දක්වන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහෙනම් මේ ලෝකේ තිරිසං සත්තු තුලත් ඒ දරුවන්ට තියෙන අසීමිත සෙනෙහස, ඒ තිරිසං සත්ව ලෝකේ තමන්ගේ පැටව වෙනුවෙන් ඒ අම්මා තාත්තට තියෙනවා. බලන්න ඒ ගුණය, ඒ වටිනකම, ඒ අප්‍රමාණ මානසික ශක්තිය, ඒ දරා ගැනීම බුදුරජාණන් වහන්සේ උත්තරීතර කොට සලකනවා, පාණ්ඩිත්වයෙන් සලකනවා, පුදන්න පුළුවන් ගුණයක්. අම්මා තාත්තට බුදුහාමුදුරුවෝ මේ ලෝකේ මිනිස්සු නැත්නම් දරුවෝ අම්මා තාත්තට වඳින එක බුදුහාමුදුරුවෝ උතුම් කොට සලකනවා, බුදුරජාණන් වහන්සේගේ අගය කොට සලකනවා. බුදුරජාණන් වහන්සේ විසින් අම්මා කියන්නේ ගෙදර බුදුන් කියලා ගෞරවයෙන් සැලකුවා, බිරුදාවලියක් දුන්නා. පින්ඇති ඥාතිවරුනි, මේ බුද්ධ ශාසනය ඇසුරු කරගත්ත අපේ සංස්කෘතිය තුළ විතරයි මේ ලෝකේ, මේ මුළු ලෝකෙම්ම අපේ සංස්කෘතිය තුළ විතරයි අම්මා තාත්තා ඉස්සරහා පසඟ පිහිටවල දන ගහලා නලල දෙයත් දෙපා බිම පිහිටවල දසමාසේ උරේකත්වා යනාදී ගුණ කියලා ගාථා කියලා වඳින්නේ ඥාතිවර පින්නතුනි මේ සංස්කෘතිය තුළ විතරයි ලෝකේ. අන්නේ ඒ බෞද්ධ සංස්කෘතියේ ආරය, බෞද්ධ සංස්කෘතියේ හුරුව ස්වභාවය. එනම් මේ බාල කියන සංකල්පයේ බාලයා කියලා කියන්නේ නිවන් ගමනින් ඈතට යන පුද්ගලයා. පණ්ඩිතයා කියලා කියන්නේ නිවන් ගමනට දින දින මොහොතක් පාසා සමීප වෙන පුද්ගලයා. ඒක ඥාතිවර පින්නතුනි බෞද්ධ වෙන්නේ මේ මාර්ගයට, සෝවාන් මාර්ගයට වැටුණාමයි. සෝවාන් මාර්ගයට නොවැටෙන කිසිම කෙනෙක් පින්නතුනි මේ කියන බෞද්ධ කියන සංකල්පය තුළ අපිට දකින්න බෑ. මොකද සම්මා දිට්ඨිය නැත්තම්, නිවැරදි දැකීමක් නැත්තම් එයා කොහොමද මේ බෞද්ධ කියන සංකල්පය දරන කෙනෙක් වෙන්නේ? සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනා පින්නතුනි ඒ ව්‍යායාමය අත්හරින්නේ. නිවැරදිව දැක්කනම් ඒ දැකපු නිවැරදි මාර්ගය තුළ යන්න ක්‍රියාත්මක වෙන්න වීරිය කරනවා නිවැරදිව දැක්ක කෙනා. නිවැරදිව දැක්ක කෙනෙක් කවදාවත් පින්නතුනි ඒ මාර්ගයට පිවිසෙන්නේ නැතුව ඉන්නේ නැහැ. එයා නිවැරදිව දැකලා නැති නිසා තමයි මාර්ගයට බහින්නේ නැත්තේ. නිවැරදිව හරියට දැක්කනම් එයා එක මොහොතක් කල් යවන්නේ නැහැ මේ මඟට බහිනවා. එහෙමනම් බාල ස්වභාවය පින්නතුනි සසරේ දුක් විඳ විඳ ඇවිදගෙන යන ස්වභාවය. පණ්ඩිත ස්වභාවයේ ඥාතිවර පින්නතුනි මේ සසර දුක නිමා කරන ස්වභාවය.
බාලයා පින්නතුනි දෙයක් කරන්නට ගිහිල්ලා අතපෙච්චුනහම නැවත අත පුච්ච ගන්නවා. පණ්ඩිතයා දෙයක් කරන්න ගිහිල්ලා අතපෙච්චුනහම නැවත අත පුච්ච ගන්නේ නැතුව ඒ වැඩේ කරන්න බලනවා. ඥානවන්තයා ප්‍රඥාවන්තයා පණ්ඩිතයා එහෙමයි. බාල පුද්ගලයා පින්නතුනි අකුසලේහි පාපේහි ප්‍රිය උපදවනවා. අකුසලේහි පාපේහි නැවත නැවත යෙදෙනවා. ඒ අකුසලයෙන් පාපයෙන් විඳින්න වෙන දුක්වල දුක්ඛිත බව බාලයා විසින් හඳුනගන්නේ නැහැ. ඇසුරු කරන්නේ නැහැ. පණ්ඩිතයා විසින් පින්නතුනි කරන ලද අඥානවන්ත මෝඩ බාල වැඩක විපාකය දුක අඳුනගන්නවා. එතනින් ප්‍රඥාවන්ත පණ්ඩිත භාවයට පත් වෙලා ඒ දුක් විපාකේ අත්හරින්න ඥානවන්තව පණ්ඩිතව වැඩ කරනවා. පණ්ඩිත පුද්ගලයා පින්නතුනි මේ මේ වැඩේ කළාම මේ මේ විපාක ලැබෙනවා. මේ දේ මෙහෙම කළාම මෙහෙම වෙනවා කියලා දැකලා හඳුනගෙන ඒයින් මිදෙන්න වීරියක් අරගන්නවා. නොකර ඉන්න බලනවා. පින්වන්ත ඥාතිවරුනි අපි තුල පෝෂණය වෙන්නට උන ඒ කියන පණ්ඩිත ගුණය බාල ස්වභාවයෙන් මිදෙන්නටයි අපි තුල හුරුවක් ඇති වෙන්න උන. තමන්ගේ ආදරණීය අම්මා තාත්තට සලකන එක පිනක්. තමන්ගේ ආදරණීය ගුරු උතුමන්ට පින්වන්තව සලකන එක, ගරු කරන එක සත්පුරුෂකමක්, පණ්ඩිතකමක්, පිදිය යුත්තන් පිදීමක්. සම්මුති ලෝකේ අපි පුදන්න සුදුසු අය පුදනවා. මව්පිය ගුරුවර වැඩිහිටියාදීන්ව අපි පුදනවා මේ ලෝකේ සම්මුති වශයෙන්. පරමාර්ථ වශයෙන් මේ ලෝකේ අපි පූජාවට පත් කරන්නේ පුදන්නේ පින්නතුනි උත්තරීතර මාර්ගයට පිවිසිච්ච ඒ මාර්ගය තුළ ප්‍රතිඵල ලැබපු අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය ඒ බුදු පසේ බුදු අග්‍ර ශ්‍රාවක අසෝ මහා ශ්‍රාවකාදී පුණ්‍යවන්ත වාසනාවන්ත කෙලෙස් දුරු කරන දුරු කරපු උතුම් පිරිසයි අපි පින්නතුනි පුදන්නේ. අපි මේ ලෝකේ බුද්ධ ශාසනයකට එකතුනාට පස්සේ බාල වැඩ කරන්නේ නැහනේ. අපි කරන්නේ පණ්ඩිත වැඩ. ඒ පණ්ඩිතවන් වැඩ පිණුතු නිර්වාණගාමි. එහෙනම් නිර්වාණගාමි පණ්ඩිත වැඩක් නම් මිත්‍යා වැඩ කරන්නේ නැහැ. බාල වැඩ කරන්නේ නැහැ. නොපෙනෙන නොලැබෙන අනරතේ පිණිස හේතු වෙන දෙවියන් නිකරුණේ පුදන්නේ. දෙවියන් නිකරුණේ වඳින්නේ නැහැ. එංගති ඥාතිවරුනි අපිට මේ ලෝකේ ජීවමාන දෙවිවරු අම්මලා තාත්තලා. ජීවමාන දෙවිවරු ගුරුවරු. ජීවමාන දෙවිවරු වැඩිහිටියෝ. ආන පඬිත් සංකල්පනා. බාල සංකල්පනා තමා පින්නතුනි තමන්ට ඒ මොහොතේ ආශාව භුක්ති විඳින ආශාව බලාපොරොත්තු සඵල කරගන්න අවස්ථාවට ස්වභාවයට අනුව පිහිට වෙන්නේ කවුද? උදව් කරන්නේ කවුද? අවස්ථාව සලසලා දෙන්නේ කවුද? ආන් එයා මේ ලෝකේ තමන්ට පුදන්න සුදුසු කෙනෙක් දෙවියෙක් ගහක් ගලක් පුද්ගලයෙක් උනත් වඳිනවා පුදන. නමුත් පණ්ඩිත පුද්ගලයා මේ ලෝකෙ පින්නතනේ තාව කාලික සැප පිණිස අඳුරකට යන්නේ නෑ. යා සම්මා දිට්ඨියට පත් වෙන නිසා. සම්‍යක් දෘෂ්ටිය නිවැරදි දැකීම. මොකද්ද මේ ලෝකෙ නිවැරදි දැකීම? සියල්ලම අනිත්‍යයි. මේ ලෝකයේ සියල්ලම අනිත්‍යයි. මේ ලෝකයේ සියල්ලම අනිත්‍ය නම් ආදරණීය පින් ඇති අම්ම කෙනෙක් මේ ලෝකෙ මොනවා ලැබුණත් තමන්ගේ කුසින් බදාපු දරුව වෙනුවෙන් තමන්ගේ ලේයෙන් හැදුණු දරුව වෙනුවෙන් තාත්තා කෙනෙක් දරු තිරිසන් සතෙක් වුණත් මනුෂ්‍යයෙක් වුණා. තමන්ගේ පැටව වෙනින් තමන්ගේ දරුව වෙනුවෙන් ප්‍රාණය පුදන්නේ මට මගේ පණ දෙවෙනි මට මගේ ලේයෙන් කුසින් සමින් මසින් හැදිච්ච දරු පැටව වටිනවා. ඒ ඇත්තන්ගේ ලෝකෙට ආලෝකයේ දීලා අපි ජීවිතේ නැති කරගන්නවා. ඒව හරි වාසනාවන්ත උත්තරීතර ගුණ. පින්ඇති මගේ ඥාතිවරුනේ දරුව වෙනුවෙන් ජීවිත කාලෙම දුක් විඳිනවා. සැප විඳින්නේ නැහැ. නිදි වරාගෙන වැඩ කරනවා.
කුසගින්න ඉන්න වාරගාන වැඩි කරනවා. වැඩි වැඩි වුණාට ගානක් නෑ. එක දරාගන්නවා. වතුර බීලා තේක හට බීලා බුලත් පිටක් හපලා ඒව දරාගන්නවා. දරුව වෙනුවෙන් පින්නතුණේ කවදා හරි දවසක ඇවිදින්න බැරි වුණත් ඇති ශරීරයට දරාගන්න බැරි වෙනකන් ඇවිදිනවා. මේවා ඥාතිවර පින්නතුණේ උත්තරීතර ගුණ සම්පන්න බව අම්මා තාත්තා ජීවිතේ දරුව වෙනුවෙන් පුරුදු කරන ඒව සත්පුරුෂයි. ඒක අම්මා තාත්තා කරන්නේ දානයක් හැටියට, සත්පුරුෂ ගුණවන්ත වැඩක් හැටියට. ඒක අම්මා තාත්තා කරන්නේ මෛත්‍රී හිතින් දරුවගේ ජීවිතය අනාගතය යහපත් කරන්න. පෙන්ති මගේ ඥාතිවරුනි, ඒ වීරිය තුල අම්මල තාත්තල මනුෂ්‍ය ස්වභාවයේ පාණ්ඩීත්වයට ඔසවලා තියෙනවා. පූජාච පූජනීයානං කියන උත්තරීතර භාවයට ඔසවලා තියෙනවා. ඒ නිසා කුසල් මඟට පිවිසලා ඒ අම්මා තාත්තා මේ ධර්මයේ හරියට ඇසුරු කරගත්තොත් කාටත් කලින් නිර්වාණ ස්ථානෙට යනවා. ඒ නිසා මහා පණ්ඩිතකම් තිබ්බ නැති, මහා දැනුම් සම්භාර නොතිබිච්ච, විශාල මතක ශක්තියක් නොතිබිච්ච, ගම්මානවල හිටපු දුෂ්කර ජීවිත ගත කරපු, ගත කරන දුක්ඛිත ජීවිත ගත කරන අසරණ අහිංසක අම්මල තාත්තල මේ ලෝකේ අතීතේ ඉඳලා පින්නතුනි අහපු එකම බණ පදයකින් නිර්වාණ ස්ථානයට පත්වෙච්ච කතා තියෙනවා. ඒ අහපු එක බණ පදයකින් ජීවිතයේම තේරුම්ගේ අවස්ථා බොහෝම දුප්පත්, බොහෝම දැනුමින් අඩුයි. ඉගෙනගෙන ගිහින් නෑ, පාසල් ගිහින් නෑ ඉගෙන ගන්න. බොහෝම දුෂ්කර ජීවිත ගත කරලා, එවන් ජීවිත ගත කරලා හරීම සැදැහැති බවක්, ජීවිතයේ පිළිබඳ අත්දැකීමක් ඇති කරගෙන දහම් පදයක් ඇසූ වහාම ධර්මයේ වටහාගෙන මහා ශ්‍රද්ධාවකින් ජීවත් වෙලා ඉඳලා මරණයට කලින් සෝවාන් ආදී මඟඵල ලබලා නිර්වාණයට ගිය ස්වභාවයන් මේ ඉතිහාසයේ තුල හොඳටම පැහැදිලි. අන්න ඒ නිසා පින්නතේ ඥාතිවරුනේ, අපි මේ ලෝක ධාතු මත ජීවත් වෙන පිරිසක් හැටියට බුදුහාමුදුරුව අපිට දේශනා කරපු මේ උත්තරීතර ධර්ම කොටාසේ මේ පිවිතුරු පිරිසුදු සද්ධර්මය අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන හරීම පරිස්සමට. අම්මෙක්ගේ තාත්තෙක්ගේ ජීවිතයක, දරුවන්ගේ ජීවිතයක, දරුවගේ ජීවිතය තුළ, අම්මා තාත්තගේ ජීවිතය තුළ මේ ලෝකේ බැඳීම් ඇති වුණාම දුකයි. ඒ තිදෙන අතර, ඒ දෙදෙන අතර, දෙපාර්ශවයන් අතර, ස්වාමි භාර්යා, ඒ වගේම මව්පිය දූදරු, ඒ බැඳීම් පින්නතුනි දුකයි. ඒක පරම සත්‍යයක්නේ. බැඳීම දුක. හැබැයි දුක්ඛිත උනේ බැඳීම පින්නතුනි අපි සංසාර ගමනේ ඒ බැඳීම් ස්වභාවයේ හේතු සහිතව සකස් කරපු නිසා, සකස් වෙලා නිසා. හැබැයි කෙනෙක් දුස්සීලාදී බාලකම් වලටපත් නොවෙනවනම්, පාප කර්මාදී බාලතැන් වලටපත් නොවෙනවනම්, පින්නතුනි අසත්පුරුෂාදී නරක වැඩවලට යෙදෙන්නේ නැත්තම්, පින්නතුනි ඒ බැඳීම එක්තරා විදිහක සීලයක් වෙනවා. බැඳීම සීලයක් වෙන්නේ නැහැ. මා මේ මතු කරන්නේ එක්තරා විදිහක සීලයක් වෙනවා. ඇයි මා එහෙම කියන්නේ? සමහර අම්මල තාත්තල ඒ ඇගේ විවාහපත් වීමත් එක්ක තරුණ කාලේ තිබිච්ච ගති ලක්ෂණ බොහෝ නැති කරලා දානවා. තරුණ කාලේ තිබිච්ච ගති ලක්ෂණ දුර්වල කරලා දාලා හරීම පැවැත්මක් හදාගන්නව ගුණවන්ත විදිහට. එක්තෙන් වෙනවා. පිළිවෙලක් වෙනවා. වෙනද තිබිච්ච අර දුර්වලකම් දුරු කරනවා. අපි මතක් කරපු සමහරු ඇඟපත හරියට සෝදන්නේ නැහැ, ඉන්න තැන පිරිසිදුව තියන්නේ නැහැ, ඒ වගේ ගතිපවා වෙනස් වෙනවා. අන්න ඒ වගේ විවාහපත් වුණාම දකින දකින කෙනා කෙරෙහි රාගාදී චේතනා පහළ වෙච්ච, කාම ආස්වාදයන් බිඳින්න සිතුවිලි පහළ වෙච්ච ගතිය දුරු කරලා තමාට ලැබුණු ස්වාමියා සරණ ගොස් වාසය කරන, තමාට ලැබුණු පතිනිය එක සදාකාලිකව තමන්ගේ ස්වාමි
පතිභාවය ආරක්ෂා කරනවා. ස්වාමියක විසින් රකින්නුන පිළිවෙත රකින්නුව පින්නතන. ඒ දෙදෙනට දෙදෙන ස්නේහයෙන් බැඳුනට පින්ඇති ඥාතිවරුනි වැරද්දකට යන්නේ නැහැ. ඒ නිසා සසර ගමනේ ආරක්ෂාවක් ඇති වෙනවා. බැඳීමක් තියෙනවා තම. සසරේ නැවත නැවත උපදින්න හේතු වෙනවා තම. හැබැයි පින්ඇති ඥාතිවරුනි අපාදී දුක් විඳින තැන් වලට පත් වෙන්නේ නැහැ. ආන් ඒ නිසා මේ ලෝකේ බැඳීම් තුල සත්වයෝ සත්පුරුෂ භාවයේ රකින්නවා නම් බැඳීම් තුල සත්වයෝ සත්පුරුෂ භාවයේ දිනු කරනවා නම් සතර අපාදී දුක් වලට පත් නොවේ, නිර්යාදී දුක් වලට පත් නොවේ, මේ නිර්වාණ මාර්ගයට පාර හදා ගන්නවා. ඒ නිසා බැඳීම් සසර දුකයි තමා. නමුත් සසර මේ බැඳීම් දුකක් බවට පත් උනේ යම් හේතුවක් මතද, ඒ හේතුවෙන් මිදෙන්නට වීරියක් ඇති කරගන්නවා බැඳීම් තුලම. ඒවා ඥානවන්තව විමසා සාකච්ඡා කළ යුතු කරුණු. එනිසා ඥාතිවර පින්නතුනි අද දවසේ අපි මතු කරනවා ස්නේහබර අම්මලාට දුක් දෙන්නට එපා. පින්වන්ත පියවරුන්ට දුක් දෙන්නට එපා. තමන් ජීවිතයම කැප කරලා හදලා වඩලා පෝෂණය කරපු දරුවන්ව එතනට අරගෙන ආවට පස්සේ ධනේ නිසා, සල්ලි නිසා, බිරිඳ නිසා, අරමුණු බලාපොරොත්තු ව්‍යාපාර ආසාවල් නිසා අහිංසක අම්මාවරු පියවරු අසරණ කරන්නට එපා. ඒ පාපී බව, ඒ බාල බව මේ ලෝකේ දුස්සීල භාවයක්, මහා පාපී ස්වභාවයක්. ඒ අහිංසක අම්මාවරු පියවරු අපිත් එක්ක කොච්චරක් නම් දුක කියනවද, මේ මගේ දරුවා මට මෙහෙම කළා, මගේ සම්පත් මට කියලා දෙයක් නෑ, දරුවන්ට සියල්ල මේ තියෙන්නේ, මාව පාරට අදලා දැම්මා. කොච්චරක් නම් මේ කොළඹ රටේ, කොළඹ කියන්නේ රටක් වගේ දැන් හරියට වෙනමම සංස්කෘතියක් දැන් ලංකාවේ නගරවලට ඒවා ටික ටික සේන්දු වේගෙන යනවා. ඒ විදිහේ පාපී ආකල්ප ඇති ධනයත් එක්ක, කාමයත් එක්ක, සැපයත් එක්ක ආරූඪ වෙච්ච විකෘතියක් මේ ලෝකේ දරුවන්ගේ මනසවලට එකතුනොත් මේක තිරිසන් අපායට වඩා එහා යාවි. තිරිසන් අපාය හොඳ වේවි, නිරයට එහා යාවි. නිරයට එහා යන්න තැනක් නැති නිසා නිරයේ මහා දුක් විඳින පාපී පිරිසක් වේවි. එයින් මිදිලා බුදු කරුණාව ළඟ බෝමලුවක සිසිල ලැබෙනවා වගේ සැනසෙල්ලටපත් වෙලා බුදු කරුණාවෙන් නිවි සැනසෙන්නට අපට මේ සද්ධර්ම මාර්ගය, මේ ධර්ම දේශනාව පින්කම හේතුවක් වෙත්වා කියන අදිෂ්ඨාන ඇති කරගෙන සාදුනාද පවත්වමු. ඒ පවුලේ පරලව යන්නට යෙදුණු දෙපාර්ශවයේම ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනා වීම පිණිස අපවත් වී වදාළ බෞද්ධ ආමාත්‍යාලයේ නිර්මාතවර බෝධිසත්ව ගුණෝපේත මේ උතුම් වූ සත් මෙහෙවරේ, සත්පුරුෂ මෙහෙවරේ නිර්මාපකයන් වහන්සේ අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ මහා සංඝ පරම්පරාවටත්, රට ජාතිය ශාසනය වෙනුවෙන් දිවිපිදු වීර උදාර විරු පරම්පරාවටත්, සසර ගමනේම ඔබ අප හැම දෙනාගෙම පරලව ගිහින් මේ පින්කම යම් කෙනෙක් දැකලා සතුටු වෙනවද නිවන අරමුණු කරගෙන අපි හැම දෙනාම සාදුනාද පවත්තුමු. සක්‍ර දේවතාවුන් ප්‍රධාන සතරවරම් දෙවියන් ඇතුළු ඉෂ්ටකාමී අධිග්‍රෝහිත සමස්ත දිව්‍ය පිරිස මේ පින්කම සතුටින් නිවන අරමුණු කොට දැකලා අනුමෝදන් වෙනවද අපි සාදුනාද පවත්තුමු. මෙසේ ජීවත් වාසය කරන, සුජීවත් වාසය කරන මව්පියන් ඇතුළු ඥාති පිරිසට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, නිවන් දකිනු පිණිස වෙත්වා කියන අදිටනින් සාදුකාර පවත්වනවා. බෞද්ධයා මාධ්‍යජාලය අධ්‍යක්ෂකවර පින්වත් අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෞද්ධයා කාර්ය මණ්ඩලයේ පින්වත් පිරිස, මේ සම්බන්ධ වූ පින්වත් පිරිස, තුන් ලෝක සත්වයෝම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිවන් දකිත්වායි සාදු කියමු.
සුඛේ හෝතු ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැමත තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදේවත්නේ අප කෙරේ මෙත්සිත් පෙරදරිව එවතු මෝ සධර්ම දේශනය පවත්වා වදාළ තන්තරමරේ හිඹුල් වැව ශ්‍රී සද්ධර්ම ධර්මවර්ධනාරාම පුරාණ විහාරවාසී පූජනීය වෙහෙරකැලේ සත්තාලංකාර ගෞරවනීය ස්වාමින් වහන්සේටත් මෙයුතුම් ධර්ම දේශනාමය කුසලානිසංස බලයෙන් බුදුපසේ පුදු මහරහත් උතුමන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවදාළ අජරෝත් අමරෝත් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උදාහරතර පුණ්‍ය ශක්තිය එකසේින්ම හේතු වේවා වාසනාවෙත්වා පාරමිතාවම වෙත්වා යනුවෙන් අපි හැම දිනම සාදු නාදනන්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් මේ සතරම් දේශනයේ වෙනුවෙන් ප්‍රතිපර පුණ්‍යවන්ත දායකත්වයෙන් ලබා දෙන මේ පින්වතුන්ට ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජා කරන්නට ආරාධනා කරමින් ජාතියේ පුතුනාලිකාව බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත සන්නිවේදනය කළ මේ උතුම් වූ සතරම දේශනය මෙන් නිමවටපත් වෙනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.